අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනේ සුබ සන්ධ්‍යාවක්. අනුර දිශානායකගේ ලන්ඩන් සංචාරය අවසන් අධ්‍යයනය වන විට ක්‍රියාත්මක වීමින් පවතිනවා. විශේෂයෙන්ම පසුගිය 15 වෙනිදා ලන්ඩන් වලදී පැවැත්තිච්ච ජන හමුවට ජාතික ජන බලවේගයේ විදේශගත ශ්‍රී ලාංකිකයන් එංගලන්තයේ ලන්ඩන් වල ඉන්න විශාල පිරිසක් එක්ව සිටියා. විශාල පිරිසක් අනුර සමග දේශපාලනිකව ඉතාමත්ම සුවදශීලී සංවාදයක යෙදුණා. මේ කතාව අර ලන්ඩන් වලට ඇවිල්ලා හිටපු ජනතාව දැකපු ලංකාවේ දේශපාලනේ ඉතාමත්ම හොඳට රත් වෙලා තිබ්බා. අපි දැක්කා ජාතික ජන බලවේගයටත් ජාතික ජන බලවේගයට ප්‍රතිවිරුද්ධ දේශපාලන බල කඳවුරු රැසක් මෙය බරපතල ලෙස විවේචනය ලක් කරන ආකාරය. ඇතමුන් ප්‍රකාශ කරා ප්‍රසිද්ධියම ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපති කරන්නත් ඔහොම තමයි ආවේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ විරුවෙක් ජනාධිපති කරලා වෙච්චි දේ දැක්කනේ. ගෝඨාභය දෙක තමයි මේ පාර වෙන්නේ. එහෙම කතත් ජාතික ජන බලවේගයටත් අනුරටත් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරු මේ රට තුළ විවිධ අදහස් දැක්වුවා. කොහොම වුණත් මහ පොළොවේ ඇත්තක් තිබ්බා. ඇත්තටම ලන්ඩන් වලට විශාල සැලකිය යුතු ජනතාවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාරගේ දේශපාලනය ගැනත් ජාතික ජන බලවේගයේ දේශපාලනය පිළිබඳවත් ප්‍රශ්න කරන්නට සංවාදශීලීව කතා කරන්නට ලන්ඩන් වලට ඇවිල්ලා තිබ්බා. මෙතන සිට ලන්ඩන් රැලියේ විශේෂිත අවස්ථා කීපයක් ඔබට කියන්නට අපි සූදානම්. විශේෂයෙන්ම අනුරගෙන් විශේෂිත වූ ප්‍රශ්න කීපයක් එතෙන් ඇවිල්ලා සිටපු අපේ රටේම සහෝදර ජනතාව ඇහුවා. ඒ ප්‍රශ්නවලින් ඉතාමත්ම වැදගත් කියලා අපට හිතෙන ප්‍රශ්න කීපයක් එළියට අරන් අපි මෙතන සිට කතා කරන්නට ලෑස්ති. මෙතනින් අහපු ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් තමයි අපිට පේනවා ජාතික ජන බලවේගයේ ජනප්‍රියයි ලංකාව තුළ. අර 100%ේ ඉඳන් අර මම මොහොතින් මොහොත තප්පරයෙන් තප්පරය මහජන සුනාමියක් ලෙස ජනතාව අතරට යන බව ජාතික ජන බලවේගයේ හැම විටම මා සඳහන් කරන කතාවට සමාන කතාවක් ප්‍රශ්නයක් අහනවා. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට යම් ජන රැල්ලක් තිබ්බට මැද තැනක ඉන්න ඡන්දදායකයන් දිනා ගන්නට ජාතික ජන බලවේගයේ මේ වන විට මොකද්ද තියෙන වැඩපිළිවෙල? විශේෂයෙන්ම මේ ප්‍රශ්නය අසන ඒ සහෝදර පුරවැසි අහනවා. මේ වෙද්දී සමාජ මාධ්‍ය ආයතන මගින් විශාල සමීක්ෂණ සංඛ්‍යාවක් කරනවා. ඒ සමීක්ෂණවලදී කියනවා අහුවම් පස්සේ කාටද ඡන්දෙ දෙන්නේ කියලා. අපි තවම තීරණය කරලා නැහැ. අපිට තේරෙන්නේ නැහැ කාටද ඡන්දෙ දෙන්නේ කියලා. අන්නේ එහෙම කියන ඒ වැඩි පිරිස, ඒ වැඩි ජනතාව කොහොමද ජාතික ජන බලවේගයට දිනාගන්නේ? එහෙම වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගයට තියෙනවද කියලා ලන්ඩන් නුවර රැලියට ආපු පුරවැසියෙක් එහෙම කතාවක් අනුරෙන් අහනවා. ඒකට තඹුත්තේගම රතුතරුව උත්තර දුන්නේ මෙන්න මෙහෙමයි. අර පාවෙන ඡන්දදායකයෝ ඉන්නව මොකද්ද වෙන්නේ කියලා. පාවෙන ඡන්දදායකයා දිනන පැත්තට පාවෙනවා. හරි පැහැදිලි. ඒ නිසා අපි දිනන්න පුළුවන් කියන එක මොනතරම් ප්‍රමාණකින් අපිට ශක්තිමත්ව තහවුරු කරන්න පුළුවන්ද ප්‍රජාව ඇතුළේ? ඒ තරමට පාවෙන ඡන්දදායකයා අපේ දිසාවට එනවා. ඒ වගේම ඕනෑම වෙලාවක අර සියල්ලම අපිට ඒ කියලා විශ්වාස කරන්න එපා. ඕනෑම වෙලාවක ඕනෑම මිනිස් සමාජයක වෙනස් විදිහට දකින අය ඉන්න පුළුවන්කම තියෙනවා. නමුත් ට්‍රෙන්ඩ් එක ප්‍රවණතාවය මේ පැත්තට හැදුණොත් මේක ජයග්‍රහණය දක්වා යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අතරෙම ඇසිච්ච ජාතික ජන බලවේගයට ටිකක් රිදිච්ච ප්‍රශ්නකුත් තිබ්බා. ඇයි ජාතික ජන බලවේගය තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය ආර්ථික දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රකාශය තවමත් ඉදිරිපත් කරන්නේ නැත්තේ කියලා ඉතාමත්ම තදින් අනුරගෙන් ඇහුවා. අනුර කිව්වේ අපි ඉදිරියේදී ජනාධිපති වර්ණය කැඳවන්නට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළ විගස ජාතික ජන බලවේගයේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කරනවා. දැනටමත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය ඇතුළු දේශපාලන මණ්ඩල මහජන අදහස් ලබා ගනිමින් මේ සකසමින් තිබෙන බවටද අපිට දැතම් දේශපාලන ආරංචි මාර්ග තිබෙනවා. ඒ කතාවට අනුර ඍජුවම දුන්න පිළිතුර අපි දැන් බලමු. ඊළඟ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නය. ඒකත් ඇත්ත. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති දැන් අපිට වඩා වෙනයි කියන්නේ. මෙහෙම තියෙනවා ඒකේ, මෙහෙම තියෙනවා ඒකේ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා දැක්විය යුතුයි. ඒක අපි පිළිගන්නවා. අපි දැනට පහුගියදා අපේ ඉංජිනේරු සමුළුව ඉදිරිපත් කරා. ඒ ඉංජිනේරු සමුළුවේදී අපි වැදගත් ඉංජිනේරු ශාස්ත්‍ර පහක ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට කලින් අපි සංචාර කර්මාන්ත පිළිබඳ අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. මේ 29 වෙනිදා ලංකාව මෙතෙක් කවුරුවත් කරලා නැති R&D පිළිබඳව, Research and Development පිළිබඳව
අපි සමුළුව පවත් ලෑස්ති වෙලා තිබෙනවා. මොකද අපි හිතන ලෝකෙ ඉස්සරහට යන්නේ R&D මතද. ඒත් එක්කම ජාතික ජනබලවේගයේ නායකයා මේ ප්‍රධාන රැලියෙන් අනතුරුව එංගලන්තය තුළ ලන්ඩන් වල වාසය කරන මෙරටින් ගිය සහෝදර දෙමළ ජනතාව, සහෝදර මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජන කොටස් මේ වන විට හමු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට ආවේනික වූ ප්‍රශ්න, දේශපාලනික ආර්ථික ප්‍රශ්න රසප් පිළිබඳව ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක මේ වන විට සාකච්ඡා කර තිබෙන බවටයි අපිට තොරතුරු වාර්තා වන්නේ. විශේෂයෙන්ම ජාතික ජනබලවේගයේ රජය තුළ එංගලන්තයේ වෙසෙන, ලන්ඩන් වල වෙසෙන මෙරටින් ගියපු ව්‍යාපාරිකයන් විශාල සංඛ්‍යාවක් නැවත ආයෝජකයන් ලෙස මෙරටට කැඳවන්නට ඔවුන්ට ආයෝජන අවස්ථා දෙන්නට, ඒ වගේම තමයි මෙරට අතහැර ගියපු බොහෝ පිරිස් වෘත්තිකයන් ලෙස නැවත රටට ගෙන එන්නට, රට ගොඩනංවන්නට ඔවුන්ගේ කොටස, ඔවුන්ගේ කාර්යභාරය ඉෂ්ට කිරීම පිළිබඳවද ජාතික ජනබලවේගයේ නායකයා සමග ඉතාමත්ම උනන්දුවෙන්, ඉතාමත්ම ස්වේච්ඡාවෙන් එහි වෙසෙන සහෝදර සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු ජනතාව එකාමෙන් පොදිකමින් මේ වන විට සාකච්ඡා කර තිබෙන බවත්, සාකච්ඡා කරමින් සිටින බවටත් අපිට දේශපාලන ආරංචි මාර්ග කියනවා. කොහොමුණත් ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායකගේ ලන්ඩන් සංචාරය එරටට වඩා මෙරට ලාංකීය දේශපාලනයට මේ වන විට ඉතාමත්ම තදින් බලපෑම් සහගත ලෙස බලපෑම් කරමින් තිබෙන මොහොතක්, විරුද්ධ පාක්ෂිකයන් ඇතැම් විට විවිධ කතා පතුරවන මොහොතක්, විරුද්ධ පාක්ෂිකයන් අර ලන්ඩන් වලට ඇවිල්ලා තිබ්බ ජනගඟ දිහා දැක්කහම තැතිගෙන තිබෙන මොහොතක් කියලක් ඇතැමු කුට දේශපාලන විචාරකයෙකුට කියන්නට පුළුවන්. සමගි ජනබලවේගයේ පැවති ජනරැලියේදී, ගොවි ජන සම්මේලනයේ, අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාම කියනවා, මම ලන්ඩන් යන්නේ නෑ, මට ලන්ඩන් යනවට වඩා මේ ගොවි ජනතාවත් එක්ක මෙතෙන් ඇවිල්ලා කතා කරන එක සතුටක්, මට මේක යහපත් වගේ කතාවක්. හැබැයි විපක්ෂ නායකතුමාට අමතක වෙනවා, මට ලන්ඩන් වලින් ඉතින් ආරාධනා කරන්නේ නෑනේ, ලන්ඩන් වල ඉන්න එංගලන්තේ ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් මට එන්න කියන්නේ නෑනේ, මට වෙනත් රටවලට එන්න කියන්නේ නෑනේ, ඒකනේ මම යන්නේ නැත්තේ, මට එන්න කිව්වනම් මාත් යනවනේ. ඒ කතාවට සජිත් වෙන කතාවක් කියනවා. මම හිතන්නේ මම මේ කතාව ඇදලා ගත්තේ මෙතෙන්නත්, මේක දේශපාලනිකව යම් කතාවක් කියවන කෙතරම් බලපෑමක් ලාංකීය දේශපාලන භූමියට අනුරගේ එංගලන්ත සංචාරය, ලන්ඩන් සංචාරය එල්ල කර තිබෙනවද කියන කාරණය කියන්නටයි මා ඒ කතාව කිව්වේ. ඒත් එක්කම අනුර දිසානායක ජපානයට ඉදිරියේදී සංචාරයක් ගත කරන්නට නියමිතයි. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඇරවුමකට අනුව අනුර දිසානායක ජපානයට යන්නට නියමිත බවට අපිට තොරතුරු වාර්තා වෙනවා. විශේෂයෙන්ම ජපානයේද මෙරටින් ගියපු විශාල තරුණ ප්‍රජාවක් ඉන්නවා ඔවුන්ගේ ඇරයුමකට අනුවයි ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක ජපානයට යන්නේ. එහෙම ජපානයට ගියන් පස්සේ අනුර දිසානායක ජනාධිපතිවරණයට කලින් යන අවසාන දේශපාලන සංචාරයේ අවසාන විදේශගත ශ්‍රී ලාංකික ආමන්ත්‍රණය ලෙසත් ඇතමුන් මේ වන විට අපට තොරතුරු ලබා දෙමින් කියනවා ජපාන සංචාරය. ඒ වගේම තමයි මා මීට පෙර අද දවසේදී අපි බ්ලැක් ඇන් වයිට් වැඩසටහනේදී කිව්වා, ලක්ෂ 12කට වඩා බලෑණියක් සමස්ත ලෝකෙම ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් ඍජුවම සිය පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්නට, සිය ඡන්ද බලය පාවිච්චි කරන්නට ඉදිරි ජනාධිපති වර්ණයේදී දිව ඉනට ඒමට නියමිතයි. මේ වන විටත් ජාතික ජනබලවේගයේ වෙනම විදේශගත ප්‍රජාව ආමන්ත්‍රණය කරන වෙනම බලෑණියක් බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති වැන්නුන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ මොහොත වන විටත් ඉතාමත්ම ප්‍රබල දේශපාලනික සුනාමියක් ගසන්නට නියමිතයි. එක පැත්තකින් විශ්‍රාමික පොලිස් බලෑණිය, විශ්‍රාමික හමුදා බලෑණිය, තරුණ බලෑණිය, කාන්තා බලෑණිය, එවගේම තමයි මෙරටේ භික්ෂුන් වහන්සේලා ආගමික නායකයන් මේ සියල්ල එකතු කරමින් ජාතික ජනබලවේගය මහ පොළොවෙන් මතුවෙද්දී විදේශගත ලක්ෂ 12කට වැඩිය ඡන්දදායක සංඛ්‍යාවක් ඉදිරි ජනාධිපතිවරණයේදී මාසයක් වැනි කාලයක් තුළ ටිකෙන් ටික ගෙන්වා ගන්නට ජාතික ජනබලවේගයේ මේ වන විට සැලසුම් සකසා ඉවරයි. ඉදිරි ජනාධිපතිවරණයේදී ප්‍රබලතම බලපෑම් සහගත කණ්ඩායම බවට විදේශගත ශ්‍රී ලාංකිකයන් පත්වනු ඇති. ඒ පමණක් නොවෙයි, ඔවුන්ගේ මෙරට ජීවත් වෙන පවුල්වල සමාජිකයන්ට, හිතවතුන්ටද ඔවුන් ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති. එනිසාවෙන් මා නැවත කියනවා, ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගවලට, ජාතික ජනබලවේගයට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගවලට පහසුවෙන් හිතන්න එපා, ලේසියෙන් හිතන්න එපා,
ජාතික ජන බලවේගය විදේශගතව ප්‍රබල බලයනියක් ගොඩනැගලා ඉවරයි. ඉදිරි ජනාධිපති වරණ ප්‍රතිඵලය උඩු යටි කුරු කරන බලයනිය මේ බවට පත් වෙන්නට පුළුවන්. ඒක තමයි මේක ඉතාමත්ම සියුම් ලෙස දේශපාලනය කියවගත යුතු කාරණයක්. මේක නැවත කියන්නේ සුළු කොට තකන්න එපා විරුද්ධ පාක්ෂිකයන්. ඉතාමත්ම ප්‍රබල බලයනියක් ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. අද ඒක මම කියන්න ඕනේ, දන්න කට්ටිය දේශපාලනය දන්නවා. ඒක කෙතරම් තැතිගෙන තිබෙනවද, එයට විපක්ෂ නායකවරයාගේද සල්ගාදු ක්‍රීඩාංගණයේ සිදු කළ ප්‍රකාශයෙන් ඒකත් පැහැදිලි වෙනවා. කොහොම වුණත් ඉදිරි ජනාධිපති වර්ණයේදී සජිත් අනුර අතර දැන් පවතින තත්ත්වය අනුව ප්‍රබල සටනක් පැවතේවි. හැබැයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කඳවුර, ඉදිරි ජාතික අපේක්ෂකයාගේ කඳවුර කිසි විටක සුළු කොට තකන්න එපා. සෙනෙයෙන්, තප්පරයෙන්, මොහොතින් දේශපාලන කරණමක්, දේශපාලන පෙරලියක් සිදු කරන්නට රනිල් වික්‍රමසිංහ මහතාගේ කඳවුරට පුළුවන්. ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලට අනුව එවැනි පෙරලියකට ඉතාමත්ම ආසන්න, තදාසන්න කාලයක තමයි අපි මේ ගෙවමින් තිබෙන්නේ. මම ඔබට කියනවා, ඉතාමත්ම තීරණාත්මක හෝරා කීපයක් අපි ගත කරමින් ඉන්නේ ඉදිරියේදී. දේශපාලනිකව ලාංකීය දේශපාලනයේ බොහෝ දේවල් සිදුවෙන්නට නියමිතයි, සිදුවෙමින් පවතිනවා. ජනතාව විදිහට අපි දැන් සීරුවෙන් ඉමු. එසේනම් සුබ දවසක් අදට සමුගන්නවා.